අද මම ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ අධික වැසි නිසා මේ ජනපදවලට අත් වෙලා තියෙන තත්ත්වයක් පිළිබඳව විශේෂයෙන් අපි අද මේ කතා කරන්නේ රබර් මල් කලාපේ වග කියන ප්‍රදේශයේ ඉඳලා කතා කරන්නේ ඇත්තටම බිංගුතුරු අඩවියේ ඉඳලා කතා කරන්නේ ඔබ දන්නවා මේ දිනවල ඉතාම අධික වර්ෂාවක් ලැබෙනවා විශේෂයෙන් ඊයේ මෙම ප්‍රදේශයට ඉතාම අධික වර්ෂාපතනය මම හිතන ලංකාවේම වැඩිම වර්ෂාපතනය ලැබුණා අපට මේ හංවැල්ල ප්‍රදේශයට ඉතින් එවැනි අවස්ථාවක මේ ජනපද බේරා ගන්න ඔබට පූර්ව සූදානමක් කරන්න පුළුවන් කියන අදහසයි මම ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට මම කුඩා දෙයක් පෙන්වන්නම් මේ තියෙන්නේ තරමක වර්ධනය වෙච්ච ජනපදයක් ගේ ආසන්නයේම තමයි මම මේක තියාගෙන නඩත්තු කරන්නේ මම බොහෝ වෙලාවට දුර්වල ජනපදයක් මගේ බිංගු උයනේ තියෙනවා දුටුවොත් මම ගෙනල්ලා ගේ ගාවින් තියාගෙන ඒගොල්ලන්ට ඒ අවශ්‍ය පහසුකම් සපයලා ඉක්මනින් වර්ධනය වෙන්න අවස්ථාව ලබා දෙනවා දැන් මේ මෙතනත් එවැනි දෙයක් තමයි මම කරලා තියෙන්නේ මම ඔබට පෙන්වන්නම් ඔබටත් පුළුවන් මෙවැනි ක්‍රියාකාරකමක් කරලා ඔබේ ගෙවත්තේ තියෙන ඒ ජනපද ආරක්ෂා කරන්න පූර්ව සූදානමක් කරගන්න මම මදක් පෙන්වන්නම් ඔබට පේනවා ඇති මේ මම මෙතනින් මේ තියලා තියෙන්නේ ඇත්තටම දඬුවල් වදයක් මේ මෙතන තියෙන්නේ බමර වදයක කොටසක් මම මේ සමහර අවස්ථාවලදී මේවැනි කොටස් මගේ ක්‍රියාකාරම් වලදී හමු වුණාට පස්සේ මම ගෙනල්ලා තියාගෙන ඉන්නවා තියාගෙන ඉඳලා මෙන්න මේ ආකාරයට ඒගොල්ලන්ට ලබා දෙනවා දැන් ඔබට දඬුවල් වද ඒ වගේම බමර වද හොයාගන්න අපහසු වෙන්න පුළුවන් ඒත් ඔබට පුළුවන් ඕනතරම් හොයාගන්න කණේයවද වල ඔබ දන්නවා පරාග වෙනමයි පැණි වෙනමයි ඒ වගේම කීටයන් වෙනමයි තමයි යොදන්නේ එතකොට ඒ තැනින් කිසි ගැටලුවක් නැතුව පැණි ටිකක් අරගෙන ඒ පැණි කොටස් ටිකක් අරගෙන මෙන්න මේ ආකාරයට ජනපදයේ පිලා රාමු මතින් මේ පැණි පෙට්ටිය තුළ මේ ආකාරයට හැඳවීමෙන් ඔබට පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය අමතර ආහාරයක් ඒ වගේම ශක්තියක් ලබා දෙන්න මේ තුලින් ඉතා කෙටි කලකින් ඒ ජනපදයේ යම් රෝගයක් තිබුණා නම් එය ඉවත් වෙනවා ඒ වගේම වර්ධනයේ ගැටලුවක් තිබුණා නම් ඒ ඉවත් වෙනවා ඒ අනුව හොඳ ජනපදයක් වැහි කාලය තුල නඩත්තු කරන්න මෙන්න මේ වගේ පූර්ව සූදානමක් වෙන්න කියන පණිවිඩය තමයි අද ඔබට මම බිංගුතුරු අඩවියේ ඉඳලා ගේන්නේ අපි ආයිත් මෙවැනි විශේෂ දෙයක් අපි ක්‍රියාකාරකමක් කළොත් ඔබට පුළුවන් බිංගුතුරු අඩවිය හරහා ඒ වගේම වලව බිහරහා ඔබට මේවා දැනුම බෙදා හදා ගන්නවා